ඔයා අහලා ඇති වෛද්‍යවරයෙක් ෆොටෝග්‍රැෆි කරනවා. සමහරට හමුදා නිලධාරියෙක් මල් පැලවවනවා. ඊට පස්සේ ඔයා අහලා ඇති රහස් පරීක්ෂකෙක් වයලීන් වාදනය කරනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ වෘත්තියට නොගැලපෙන වුණත් මෙන්න මේ වගේ දේවල් අපි අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ ජීවිතයේ දෛනිකව හැමදාම එකම ඒකාකාරී දේවල්ම කරනවා. දැන් මම ග්‍රැෆික් ඩිසයින් සයිඩ් එකේ වැඩ කරන්නේ, ඇල්බම් වෙඩින් සයිඩ් එකේ වැඩ කරන්නේ. හැබැයි මම හරි අමුතු දේවල් කරනවා විනෝදේ වෙනුවෙන්. ඒ කියන්නේ අර වෘත්තියට ඒක නොගැලපුණත් ඒ වගේ දේවල් කරනවා. වෘත්තිය නෙවෙයි ජීවිතය කියන්නේ. ඉතින් හවසට බෝල ගහනවා කියලා කියන්නේ අපි හවසට සෙල්ලම් කරනවා, හවසට ක්‍රිකට් ගහනවා, ෆුට්බෝල් වොලිබෝල් ඕන දෙයක්. අපි හිතමුකෝ එහෙම කරන මට්ටම ජීවිතයකට ඒක හරිම වටිනවා, හරිම ලස්සනයි, මිල කරන්න බෑ. ඒකත් රැකියාවෙන් ලැබෙන මිල වගේම හෝ ඊට සමහරලාට අපිට ඒක සංසන්දනයක් නෙවෙයි මම මෙතන කරන්නේ. යම්කිසි ආකාරයේ ජීවිතයට අපිරිමිත ඇතැම් විට රැකියාවෙන් ලැබෙනවට වඩා විශාල දෙයක් ජීවිතයට ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ගත්තොත් දැන් නිකන් හිතලා බලන්නකෝ, මම ওই කියමනක් අහලා තියෙනවා, මොකක්ද ඒ ලොකු ව්‍යවසායකෙක්, ගොඩාක් වැඩ කරන කෙනෙක්, සමාජයේ රට රටවල වල ඇවිදින කෙනෙක්. මෙන්න මේ කෙනා බලනවලු නිකම්ම නිකන් තමන්ට අදාළ මියුසික් මැගසින් එකක්. හරිද? මියුසික් මැගසින් එකක් බලනවලු. මෙයා කරන්නේ මොනවද? මේ ව්‍යාපාර සම්බන්ධ ලෝකයේ දේශන පවත්වන කෙනෙක්. නමුත් මෙයා මියුසික් මැගසින් එකක් බලනවා. ඒ ඇයි? අර තමන්ගේ ස්වභාවයෙන් ටිකක් වෙන් වෙලා ඒ වගේ තැනක හිත තියාගෙන ඒ තුලිනුත් යමක් ගන්න පුළුවන්. රිලැක්ස් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම මෙතන ගන්නම්කෝ, දැන් අර වගේ අපි ගමුකෝ වෛද්‍යවරයෙක් ෆොටෝග්‍රැෆි කරන්නේ. වෛද්‍යවරයා රෝහල්වල රෝගීන් එක්ක ලෙඩ්ඩු එක්ක මෙහෙම ඉන්නවා. ඉතින් මෙයා හවස් කාලේට කන්ට්‍රි සයිඩ් එකේ ඇවිදලා ෆොටෝග්‍රැෆි කරනවා, ෆොටෝ ගන්නවා. එතකොට එයාගේ ජීවිතයේ අර ඒකාකාරී බවින් කොයිතරම් මිදීමක් එයා අත්විඳිනවද හිතලා බලන්නකෝ, ඒක කොයිතරම් ආකර්ෂණීයයිද කියලා. ඉතින් ඊට පස්සේ වෙන්නේ අපේ හිතේ අපිට පුළුවන් තරම් රිලැක්ස් එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි දන්නවනේ අපේ තීටා බ්‍රේන් වේව්ස්, ඇල්ෆා බ්‍රේන් වේව්ස් මේ මොලේ නිර්මාණශීලී පැත්ත, විවේක බුද්ධිය මොලේ හරියටම රිලැක්ස් කරලා ලොකු නිර්මාණශීලී බලයක් ලැබෙන දෙයක් මේ මොලේ තියෙනවා. ඉතින් ඒ දේවල් වර්ධනය වෙන්න අපි මේ සංසුන් දේවල් දිහා බැලීම, සංසුන් සංගීතයට සවන් දීම, මේවත් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. කියන්නේ ඒවත් අපි අපේ ජීවිතයට යොදා ගන්න ඕනේ. සංසුන්ව චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යන එක, කලාගාරයක නාට්‍යයක් බලන්න යන එක, මෙන්න මේවා තුලින් අපේ ජීවිතයට, අපේ මනසට අර වෙනම මොලේ මනෝවිද්‍යාත්මකව පවා ඒකෙන් ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඉතින් එන්නේ ඒ නිසා මේවා අපි ජීවිතේ කරලා බලන්න.